රටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත සහ රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යික් ඇතුළු චීන දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබා දෙන සහාය මෙහිදී ජනාධිපතිවරයා විශේෂයෙන් ඇගයීමට ලක් කළා. එසේම සංචාරක ක්‍රීඩා සහ කෘෂිකර්ම ශ්‍රේෂ්ඨවලට අදාළව දෙරට අතර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ වන විටත් ආයෝජන සඳහා හම්බන්ත වරාය සහ වරාය නගරයේ සූදානම්ව පවතින බවද ජනාධිපතිවරයා චීන දූත පිරිස හමුවේ සඳහන් කර තිබුණා. එක් තීරයක් ඉක්මවතක් වැඩසටහනේ පාර්ශවකරුවන් වූ ශ්‍රී ලංකාව වැනි රටවල් ආර්ථික වශයෙන් වැඩි දායකත්වයක් ලබා දෙන එම වැඩසටහනේ දෙවන අදියරට පිවිසීමට සූදානමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ වෙත ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවරද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර දුන් බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. ඉන්දියන් සාගරය නාවික කටයුතු සම්බන්ධයෙන් නිදහස් කලාපයක් ලෙස මෙන්ම ලෝක භූදේශපාලන ඉදිරිවාදිකම් වලින් මිදී පවතින සාම කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කැප වී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. චීන මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද චීනයේ අවධානය යොමු ඇති බවයි මෙහිදී චීන නියෝජිතවරිය සඳහන් කළේ. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී දෙපාර්ශ්ව එකඟතාවයකට එළඹුණා. චීනය අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බව මෙහිදී යලිත් තහවුරු කළ ෂෙන් යික් දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමට කැපවන බවයි අවධාරණය කර සිටියේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.